එතකොට පිංගුතුනි ඔබ හොඳටම දන්නවා මේ බාහිර ලෝකයේ මනට ගෝචර කරන්න බෑ මේ බාහිර ලෝකයේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එකක්වත් මනට ගෝචර කරන්න බෑ ඒ දෙක අතර ලොකු පරතරයක් තියෙනවා ඒ පරතරේ පියවන්න තමයි අසකනනාසේ දිවකය කියන ටික ඇවිදilla තියෙන්නේ ඒ අසකනනාසේ දිවකය කියන්නේ ඒ එළිය තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඝන දේවල් සියුම් කරලා ඡායාවක් විදිහට මනට අරන් එන එකේනා එතකොට ඇහැ ගත්තොත් එහෙම ඇහැයි ස්නායු පද්ධතිය මොලේ ඔය ඔක්කොම කට්ටිය එකතු වෙලා අර එළිය තියෙන ඝන රූපය ආලෝකයේ වශයෙන් එන ඝන රූපය ආලෝකය කියන්නේත් මහා ඝන දෙයක් වෙනතනේ මනට මන කියන්නේ ඒ තරම් සියුම් දෙයක්. දන්නවනේ දුරං ගමං ඒක චරං අසරීරං ගුහසයක්. එතන මනට ඒ කියන ආලෝකයවත් ගෝචර කරන්න බෑ. ආලෝකය ගෝචර කරන්න පුළුවන් ඇහැට. එතන ඇහැ කියන්නේ හරියට පිංගතනේ පරිවර්තකයක්. ඇහැ අර ඝන රූපේ පරිවර්තනය කරනවා සියුම් රූපයක් බවට. අන්නේක තමයි රූප වේදනා සංඥා සංකාර විඥාන වල රූප කියලා කියන්නේ. එතකොට ඔය පරිවර්තනයේ වීමේදී විවිධ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒකක්වත් අපිට අදාළ නැහැ. මොකද කලින් තියෙන රූපේ අපි දන්නේ නැති නිසා. දැන් මෙතන ඉන්න ඌරව පේනවද ඔබට? නේ මේ සුර තියලා තියෙන ඌරව පේනවද? පේන්නේ නැද්ද? මොකද්ද වෙන්නේ? මල් පොකුරද? එන්නේ කමක් නැහැ. මල් පොකුරක් නම් පේන්නේ. එහෙනම් අපි කතා කළේ යොත්තේ ඌර ගැන නෙමෙයි. මල් පොකුර ගැන. මොකද කරන්නේ දෙ? ඌරෙක් දැක්කහම මල් පොකුරක් නම් පේන්නේ සෙවිදලි මල් පොකුරක් තමයි. අපි එහෙනම් තණ්හා කරන්නේ ඌරට නෙමෙයි. ඉතින් හරි සරලයි ඒක මේ. මොකද මේ ඇහැ විසින් මෙයාව පරිවර්තනය කරනවා. ඒකට ස්නායු පද්ධතිය මොලේ ඔක්කොම පාවිච්චි කරනවා. ඇහි තියෙන ප්‍රകൃති ස්වභාවය හැමෝගෙම එකද? එහෙනම් කන්නලි දාන්නේ දැන් අපි කන්නාඩි දාන පිරිස ඔක්කොම එකට එකතු කරලා ගත්තොත් ඔය හැමෝටම තියෙන එකම ප්‍රශ්නයක්ද? ඒත් නෑ. මේ කන්නාඩි තියෙනනේ මේකට, මේකට දුරදෘෂ්ටිකත්වය, අවිදුරදෘෂ්ටිකත්වය, අර ඔළුව කැක්කුමට, අරවයි මේවයි. ඒර ඔක්කොම තියෙනවා. එහෙනම් විවිධ ප්‍රශ්න. මේ වගේම ස්නායු පද්ධතියේ දෝෂ තියෙන අය ඇති. ඒ වගේම තව කන්නාඩි දාන්න නැතුව ඇහෙත මොනවා හරි තව දාගෙන ඉන්න අය ඇති. ඇහි සුදාව කියලා පොඩ්ඩ සුදු මේව කළා ඇති මොනවද ඇති? තා ලෙඩ ඕනේ තරම් දොස්තරවරු දන්නවනේ. ඒ වගේම මොලේ තියෙන ප්‍රශ්න ආබාධ තියෙන අය ඇති. ඕක ගිහලා මොලේට සම්බන්ධ වෙන දන්න මොනවා මොන හරි ආබාධ තියෙනවා නම් එහෙම. ඉතින් ඔය ඔක්කොම තමයි තියෙන්නේ. ඕක තමයි පරිවර්තකය. ඉතින් ඔය පරිවර්තකය නැතුවත් අපිට මේක කරන්න බෑ. ඔය පරිවර්තකය ඕනේ. ඔය පරිවර්තකය විසින් පින්වදෙනි මනට ගෙනහල්ලා දෙනවා අර කියන ඡායාව. මේකයි මං කියුවේ මෙතන ඌරෙක් හිටියට අපිට පේන්නේ මල් පොකුරක් නම් එහෙනම් අපිට ඌරෙක් ගැන කතා කරලා වැඩක් නැහැ මොකද පරිවර්තකයේ විසින් ඒ සියලු සිදුවීම් හරහා පරිවර්තනය කරද්දී අපිට එන්නේ මල් පොකුරක් ඒකයි මං ඔබට කියුවේ මේ බාහිර ලෝකයේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙන ආදී වශයෙන් ඒ දේවල් වලට වඩා තව ඉස්සරහට යන්න පුළුවන් අපිට ඒක එතනින්ම කල්ලා දැම්ම හැකි මේක පට වියපෝ තේජෝ වායව නෙමෙයි චාන්චුන්චින් චාවුන් වලින් හැදිලා තියෙන්නේ. ඉතින් මොකද වෙන්නේ? ඇයි මේකට තණ්හා කරන්නේ නැත්නම් අපි වැඩක් නැහැ නේද මේකත් එක්ක කතා කරලා. මොන අපිට එතනින් මේක බිඳලා දාලා යන්න පුළුවන් උඩට වෙන්නේ. නැත්නම් ඔතන ඉඳගෙන මේක පට වියපෝ තේජෝ වායව වැඩක් නැහැ. ඉතින් හරි කතාවනේ පට වියපෝ තේජෝ වායව වැඩක් නැහැ. අපිට මේක අදාළ නැහැ මොනවද මේ තියෙන්නේ කියලා. මොකද හේතුව පින්වදිනේ මේක නෙමෙයි මනට එන්නේ. ඉතින් ඔය ඔක්කොම පරිවර්තකරහ මනට එනවා පින්වදිනේ යම් කිසි රූපයක්. ඒ රූපයට අදාළව වේදනා සංඥා සංකාර නැගිලා ඔය නාම රූප දෙන්න එකතු වෙලා පින්වදිනේ විඥානය ගොඩනගනවා. විඥානය කියවේ හිතට නෙමෙයි. විඥානය කියලා කියවේ හිතට අරමුණු වෙච්ච දෙයට. මොන ඔහො ගොඩනගුණා. ආරම්මන විඥාන ලක්කණං චිත්තං කියලානේ කියන්නේ චිත්තේ ස්වභාවයට. අරමුණු විමර්ශනීය කර කර දැනගන්නවා මේක සම්පූර්ණ විස්තරයක් විදිහට දැනගන්නවා
එතකොට මේක දකින්න පිංගුතුනේ ඔබට ආවේ රූපේ විතරයි. ඒ රූපේ ඇවිදින්න විතරයි. මොකද පරිවර්තකෙන් වේදනා පරිවර්තනය කළ දෙන්නේ නැහැ. පරිවර්තකෙන් පරිවර්තනය කරන්න මොනව විතරද? රූපේ විතරයි. ශබ්දේනම් කන ස්නායු පද්ධතිය මොලේ ඔය ටික එකතු වෙලා ඒවිල්ලා මොකද වෙන්නේ? අර කම්පණය පරිවර්තනය කරනවා ශබ්ද රූපයක් බවට. ඒ ශබ්ද රූපේ තමයි ඇවිල්ලා මනේ වදින්නේ. ඒ මනේ ඇවිල්ලා ස්පර්ශ වෙනවත් එක්කම වීම දැනෙනවා. ඔන්න ස්පර්ශ වුණා කියලා දැනෙනවා. ඔක තමයි වේදනාව. ඒත් එක්කම මේක අඳුන ගන්නවා. ඉතින් අඳුනගන්නේ මේකේ තියෙනේවත් එක්කද? නැහැ. අපි දන්න ටිකත් එක්ක. දන්න ටිකත් එක්ක අඳුන ගන්නවා. ඒ දන්න ටිකත් එක්ක අඳුනගත්ත ගම ඒකෙන් කරන්න පුළුවන් මොනවද කියලාත් හිතට වැටහෙනවා. දැන් වඳුරෙකුට දුවක්ුවක් දෙනවා. වඳුරණත් යම් තියෙන විපාක ශක්තියට මක් වෙනවද? ඒක අඳුන ගන්න පුළුවන් වෙනවා. ඌ මොකද කරන්නේ? උඩ ගල් කෙඩියෙන් ගැහුවාම ඌ එද තිනවා. මොකද ඌ කරන්නේ? තුවක්කුවෙන් ගහනවා. මතන් තුවක්කුව ගැන දන්නේ නැති කාට හරි තුවක්කුව දුන්නා නම් එහෙම. මොකද එයා කරන්නේ? තුවක්කුවෙන් ගහනවා. මොකද එයාට වැටහෙනවා මේක ගහන්න පුළුවන් එක. බරයි. ගහන්න පුළුවන්. ඉතින් ඒක තමයි එයාට ඒකෙන් නැගෙන සංකාරය. මම තුවක්කුව ගැන දන්න කෙනාට එකෙන් වෙඩි තියන්න පුළුවන් බව වැටහෙනවා. අර බලන්න සංඛාර නැගෙනවා මේ වෙලාවට. මොකද තුවක්කුවක් නැග දැකලා ඉවර ඉස්කෝලේ යනවා ඊට පස්සේ ඔබ. මේකෙන් මොකද්ද කරන්න කියලා හොයන බල? එහෙම නැහැ. ඒ වෙලාවට ඒ ශරණිකව නැගලෙනවා ඒක. එනයි මනසෙන් එන්නේ පිංගුද. මේක ඒවට නාම. ඒ නාම කොටස්. වේදනා සංඥා සංඛාර කියන්නේ නාම. අර ආපු රූපෙට අදාළ නාම ටික ගොඩ නැගෙනවා. ඒ නාම සහ රූප එකතු වෙලා ඒ වෙලාව විඥානය හැදෙනවා. විඥානයේ කියේ නම් ඒ පිළිබඳ අපි දැන් හොඳට දන්නවා. ඕකනි කරගන්න ඕනද? එහෙනම් ඔය කියපු රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ඔය පහම පිංගුදේ. මනසට ගෝචර වෙන නාම ධර්ම පහක් ඇත්තටම ගත්තොත් එහෙම. නාම ස්වභාවයෙන් තියෙන ඒවා. අරක රූපේ තමයි. නැවත ඒ රූපේ තියෙන්නේ මනට ගෝචර වෙන පරිදි. අර එළියේ තියෙන ඝන රූප එහෙම නෙමෙයි. හැබැයි මේකේ ඡායාව. අන්න ඒක වටහා ගන්න. ඒකයි ඒකට රූප කියලා කියන්නේ. නාම කියන්නේ නැතුව. මේ එළියේ තියෙන කිසිම එකක නාම කොටස් නැහැ. තියෙන්නේ රූපේ විතරයි. ඒකයි කියන්නේ මේ එළියේ තියෙන ඒවා පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තියෙනවා. හරි. රූප කියන නමින් හඳුන්වන හැම එකක්ම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින්. නමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන වල රූප කියන කොටස පට වියපෝ තේජෝ වායුවෙන් හැදිච්ච එකක් නෙමෙයි. ඒකේ ඡායාවක්. නමුත් අපි ඒක රූප කාණ්ඩයට දාලා කතා කරනවා. මොකද ඒක හැදිලා තියෙන්නේ අරක ප්‍රත්‍ය වෙලා. රූප කාණ්ඩයට දාලා කතා කරනවා. අභිධර්මයේ ඒක රූප කාණ්ඩේ තියෙන්නේ. ඒක හරි. ප්‍රශ්නයක් නැහැ ඒකේ. නවත් අපි දැනගන්න ඕනේ මේ එළියේ තියෙන රූපේ එහෙම නෙමෙයි මේ ඉන්නේ. අර පරිවර්තකේ හරහා එන්නේ. දැන් අතට පොළු පාරක් ගහනවා. හිතටයි මොකද? පොළු පාරද? හිතට පොල්ලකින් ගහන්න බෑනේ කාටවත්. ආමේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. එතකොට මේ හැමතෙම පුළුවන් මක් කරන්න? පරිවර්තනය කරන්න. අර පොළු පාර. සියුම්ම සියුම් රූපයක් බවට පරිවර්තනය කරනවා. ඒක රිදෙන රූපයක් ආවා. දැන් පොළු පාර අතට ගහන්න නැතුව වෛද්‍යවරයෙක්ගෙන් ඇහුවනම් එහෙම මේ ස්නායුව මෙන්න මෙතන තියෙන අතේ තියෙන මේ ස්නායුව ගිහිල්ලා කොයි තැනදද මොළයට සම්බන්ධ වෙන්නේ කියලා. ඕන් ඔය සම්බන්ධ වෙන්න තැනට කට්ටෙන් යනනම් මොකද වෙන්නේ? පොළු පාර ගහුවාගේ තමයි ඉන්න. හරි කට්ටෙන් යන්නේ මොනවා හරි ඒ ක්‍රම ඇතිනේ. මොකක් හරි ඒ කම්පනී දුන්නා නම් එහෙම වෙනදනි හිතට එන්නේ මොකක් ගහුවාගේද? පොළු පාර ගහුවාගේ තමයි. නැත්නම් ස්නායු පද්ධතිය මැද්දෙන් අපි යවන ෆොටෝෂොප් එකක්. මොන හරි කරන්න පුළුවන් ක්‍රම වේද හරහා. එතන හැමතෙම ගහන්න ඕනේ නැහැ. එහෙනම් දැන් ඔබට තේරෙනවා ඒක පරිවර්තනය වෙලා මනට ආවට පස්සේ තමයි දන්නේ අපිට ගහමු බව. නැත්නම් මිනිස් කැලේ පාරවල් පහක් ඔබට ගහනවා එකක් වදිනවා සිහින තියෙනවා. ඉතින් අනික හතරත් එයා ගැහුවා. නමුත් ගහමු බවක් ඔබ දන්නේ නැහැ. ඔය ගැහුවා. එහෙනම් දැන් ඔය මේ පරිවර්තකයට තව එකක් ඕනේ වෙනවා. මොකද්ද? සවිඥානික කය.
සවිඥානික ස්වභාවයක් ඕනේ. නැත්නම් ඇයිද වදින්නේ මොකේද? එහෙනම් ඔන්නයි ස්වභාවය තේරුම් ගන්න. ඔක ලාවට තේරුම් ගත්තාම එද්දි මහලකට තේරුම් ගන්න දෙයක් නැහැ. මොකද වින්දනේ මේ හැම අවස්ථාවකද ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි ඔබ මේ ලෝකේ ජීවත් වුණාට මේ ඔක්කොම පට වියපොත් මේ මොනවාද රූප වේදනා සංඥා සංකාර විඥාන හරහා එන ගැට පිළිලම් මේ තියෙන්නේ කියලා. පොළු පාරත් එන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන හරහා. එහෙනම් ඔබට හිතන එක මොකක් හරහාද එන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන හරහා. ඒකයි ඔබ තේරුම් ගන්න ඕනේ. පොළු පාරක් ගැහුවහම ඒක දැනෙන රූප වේදනා සංඥා සංකාර විඥාන හරහා නම් ඉතින් ඔබට හිතන එක කොහොමද එහෙම වෙන්නේ බෑ? මේ හොඳට ඔන්නෝක තේරුම් ගන්න. මොකද දැන් ඔබ යන්නේ පින් උදේ ඉස්සරහට මේක මේකට නැඹුරු වෙන පිරිස. දැන් ඔබ අතරිනු 120ක් මේකට නැඹුරු වෙනවා තදින්. ඒ 120නු 120ක් තව ටිකක් නැඹුරු වෙනවා. එහෙමනේ යන්නේ. දන්නවනේ. 80-20 තියෙදි එකනේ යන්නේ හැමතැනම. 20යි. 120යි. මෙතන ඒ අයට කරන්න තියෙන පිළිවෙල දැන් මේක තේරෙන. ඒ කියන්නේ 120 යනවනේ ඉස්සරහට. ඕන් ඔය 120ට අහුවෙන්න පිළිවෙලනේ. මේක ශීඝ්‍රයෙන් වඩන තැනට එන්න ඕනේ. එහෙනම් දැන් ඔබට ඇහෙනව නේද ඔය මොකක් හරි සද්දයක් ආව නේද? ඔය ඇහෙනව නේද? ග්‍රිල් එකකින් විදින සද්දයක් ඇහෙනවද ඔබට? ඇන සද කරන සද්දයක් හරි මොකක් හරි ඇහෙනවද ඔබට? දැන් ඕක ආවේ කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ හරහා. ඔන්න ඕක වෙනුවෙන් ටග් ගාලා ගන්න ඕනේ. ඔය කොහොමද ආවේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. දැන් ඔබට පේනවා එක පාට. මොකද්ද? කොළ පාට පේනවා. කොහොමද ඉන්නේ? නිල් පාට පේනවා. කොහොමද ඉන්නේ? වෙඩින් සාරියක් ඇඳගත්ත මනමාලිය පේනවා. හා. මොකද්ද ඉන්නේ? රූප වේදනා සංඥා. කක බෙට්ටක් පේනවා. රූප වේදනා සංඥා සර්පේ පේනවා. රූප වේදනා සංඥා ඒකයි ඉස්සරහට ටාගට් ප්‍රැක්ටිස් වෙනකොට එහෙම තමයි. එකපාරට මේම යවනවා. යන්නේ කල්ලන්නේ මොකද්ද කියන්නේ? ඩග්ග මත ඩක් හන්ටිං කරන ඩක් හන්ටිං පොඩි කාලේ අර ස්ක්‍රීන් එක යනකොට වෙඩි තිබ්බේ එනේන තරහට. ඒක කරන්න ඕනේ. එනේන එක පටපට ගාලා අල්ලන්න ඕනේ. ඕක තමයි පුරුදු කරන් දෙන්නේ. ඕක තමයි යනකොට යනවා යනවා එනකොට එනවා එනවා කී කී කරන්න උත්සාහ කරන අනිත් පිරිස. ඒක නෙමෙයි. කෙලින්ම මේ රූප වේදනා එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන් ටික එකපාර අල්ල ගන්න පුළුවන් නෝ. එතෙන් එතන සතර සතිපට්ඨානයේ එකපාර වැඩෙන ක්‍රමය මේ. කාය කාය අනුපස්සන වෙනවදලා මේ වේදනා අනුපස්සන වෙනවදලා චිත්ත අනුපස්සන වෙනවදලා එහෙම කරන්න ඕනේ ගන්නෙ මේ. මොද රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහ ගන්නකොට කයත් ඇයිති වේදනත් ඇයිති චිත්තත් ඇයිති. ධම්ම දාන්නේ ඔය ටික සුද්ධ කරන්න. ඒකයි කුසල සීලයේ වඩන කෙනාට ඉතුරු ඔක්කොම වැඩිලා යන්නේ ඔන්න ඒ ක්‍රමයට. රාගතයන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඒකායන අයම් භික්කවේ මග්ගෝ සත්තානම් විසුද්ධියා. සත්වයාගේ විසුද්ධිය. හොඳට බලන්න මොකද්ද කියලා දෙන වචනේ කියලා. සත්වයාගේ විසුද්ධිය. කියන්නේ සත්වයා අසුද්ධයි. ඒකයි යාට සත්ව කියන්නේ. අවිද්‍යා තෘෂ්ණා වලින් පෙඟිලා ඉන්නේ. ඒක නිසා යාට සත්වයා කියන්නේ. ඒ අසුද්ධ වූ සත්වයාව විසුද්ධියට පත් කරන්නේ. එකම එක මගයි තියෙන්නේ. ශෝක පරිද්දවානම් සමතික්කමාය. මේ ශෝක පරිද්දව කියන කොටසක් ඇවිල්ලා ඉන්නවා ජීවිතේට. ඒවා අයින් කළා දාන්න පුළුවන් ඒවා. ඒවා ඇත්තටම තියෙනව නෙමෙයි. දුක්ඛ දෝමනස්සානම් අත්තංගමයි. දුක්ඛ දෝමනස්සයෝ විනාශයට පමුණවන්න පුළුවන්. ඥාය අසදිගමයි. ඥානෙ මුදුන්පත් කරවනවා. නිබ්බානස්ස සත්‍ය කිරියයි. නිවන සාක්ෂාත් කරවනවා. මොකක්ද ඒකම මඟ? චත්තාරෝ සතිපට්ඨාන. දැන් එන ඔබ හිතන බලන්න සත්‍යයේ විසුද්ධිය පිණිස කරන්න කියපු වැඩපිළිවෙලද? මොකද්ද වෙන්න ඕනේ? කෙලෙස් වලට පහර ගැසීම නෙමෙයිද වෙන්න ඕනේ? ඉතින් ඒක ඔබ සිහිපත් කරගෙන බලන්න.
ඉතින් තමන්ගේ කෙලෙස් කොහෙද තියෙන්නේ? හිතේ. එහෙනම් හිතේ තියෙන කෙලෙස් වලට පහර ගහන එක නෙමෙයිද කරන්නේ? එහෙනම් බලන්න හිතේ තියෙන කෙලෙස් වලට පහර ගහන්න කොහොමද? එතකොට ඒ කෝණයෙන් බලන්න පින්වතුනි තථාගතයන් වහන්සේගේ දේශනා කරපු දාම. එතකොට හරි. නැත්තම් උන්වහන්සේ අදහස් කරපු එකෙන් මාත්‍රයක් අදහස් කරගන්න හම් වෙන්නේ නැහැ. කවුරු කියනවා පිළිගන්න එපා. දැන් මම මේ කියනවා පිළිගන්න යන්න එපා. ඔබට මොලයක් දීලා තියෙනවනේ. ඔබට හිතන්න පුළුවන් හැකියාවක් තියෙනවනේ. දැන් ඔබ විමසන්න. විමසලා බලන්න. තථාගතයන් වහන්සේ මොන වගේ දෙයක්ද මෙතන බලාපොරොත්තු වෙන්නේ නැත්තේ? එහෙනම් අපිට තියෙන මාත්‍රිකා ටිකක් විතරයි. දැන් අපි හරි කස්ස ගන්නවා. කොහොමද ඔය තියෙන්නේ? මොකද ඔය තියෙන්නේ කියලා. තේනම් පින්වදෙනි බලන්න කෙලෙස් වැඩෙන තැන බැලුව ගැහුවා පාද. එහෙමයි සත්‍යය සුද්ධ කරගන්න තියෙන්නේ. වෙන ක්‍රමයක් නැහැ සත්‍යය සුද්ධ කරගන්න. කෙලෙස් වැඩෙන තැන බැල පහර ගන්න. එහෙනම් කෙලෙස් තියෙන්නේ පින්වදෙනි තමන්ගේ වැඩ පිළිවෙල තුළ. තමන් කොහොමද මේ ලෝකය ගැන හිතන් ඉන්නේ? අන්න එතනට පහර ගන්න. එතකොට හරි. එතකොට ඔබට කායානුපස්සනාව වැඩෙනවා. ඔබ මේ කාය සම්බන්ධව සියලු දේ අවබෝධ කරගන්න හදනවා ඊට පස්සේ. කොහොමද මේවා මේ සිද්ධ වෙන්නේ කියලා. වේදනා සම්බන්ධව කොහොමද මේවා එන්නේ කියලා ඔබට වැටහෙන්න පටන් ගන්නවා. වේදනාවේ යථා ස්වභාවය මොකක්ද කියලා. රූප වේදනා සංඥා සංඛාර විඥාන වලට දාලා මේක කරන්න යනකොට පින් වෙදෙන ඔය කියන අනුපස්සනා හතරම හොඳට වැඩෙනවා. ඒකයි මේක වඩද්දි ඊටු ටික වැඩෙන්නේ. ආයි එකක් වඩන්න එපා. ඔබට තියෙන මොකද්ද? මේක වඩන්න. මේක වඩනකොට මේ ඔක්කොම වැඩෙනවා. ඉතින් ඔබට කරන් තියෙන එකයි. ඒක කරන්න. එහෙනම් ඒ ඔස්සේ යන්න. දැන් එහෙනම් ඔබට තේරෙන්න ඕනේ. මුඛාව. එහෙනම් ඔබ කැමතියෝ තියෙන පුළුවන් ලෝකේ. අකමැතියෝ තියෙන පුළුවන් ලෝකේ. දැන් ඔබට දෙනවා වීදුරු දෙකක්. එක වීදුරුවක තියෙන පැණිලීම අනිත් එකේ තියෙන කොත්තමල්ලි නේද වද කසාය එක තියෙන මේක විවහම් රූපේ දෙන සංඥා සංකාර විඤ්ඤාණ මේක විවහම් ටකා ටිකා ටුකා දෙන්නේ එන මොනවද දෙන්නේ රූපේ දෙන සංඥා ලෝකය අවබෝධ කරගන්නතේ එතන මේක විවහම් වෙන රූපේ දෙන සංඥා සංකාර විඤ්ඤාණයි මේක විවහම් වෙන රූපේ දෙන සංඥා සංකාර විඤ්ඤාණයි වෙනස්ද ආ මේකේ ආස්වාද තියෙනවා මේකේ ආස්වාද නැද්ද දව හිතන බලන්න. එහෙනම් ඔබ පණි පැනවීම එකට කැමති. ඒ ඒක ආසවද? පැනවීම එක ආසවදයි. කොත්තමල්ලි එක බොන්නේ මූණ ඇඹුල් කරගෙන. පැනවීම එක බොන උරු උරා. පළු මර මර එක බොනවා. දෙකෙන්ම ආවේ පහන. දැන් ඔබට තියෙන විමසල බලන්න. දෙකෙන්ම එන්නේ පහන. මොකද්ද දැන් මෙතන තියෙන ගැටලුව මේ කියලා? ඒකට ඔබ මුලින්ම අවබෝධ කරගන්න මේ දෙකෙන් මෙන්නේ පහ කියලා. මිනිගුණ හොඳ මාංශයක් ගිවලා දෙනවා කන්න කියලා. තලු මර මර කනවා. කෑවට පස්සේ පෙන්නන ඒ බල්ලගේ කුණු වෙච්ච හංකඩේ. පාරෙන් කුණු වෙච්ච බල්ලෙක් අරන් ගිහලා හැම ගාලි වෙනවා. ඒක තමයි උල කන්න දීලා තියෙන්නේ. දැන් අර හංකඩ කෑල්ල පෙන්නනවා. පෙන්නපු ගමන් මමනේ දන්නවද නැද්ද? ඉතින් ප්‍රිය මහතුරා මේ බලු මාස් වල නෙමෙයි තියෙන්නේ. දැන් දැන් මමනේ දන්නේ ඇයි? කලින් හොඳට කාලා. තල්ලු මර මර කාලා තව බෙදන්න තව බෙදන්න. මූ මාස් කාලෙකින් කෑවේ නැහැ කී කී කනවා. කාල්සේ රුගේ ඉදර බත් කාලා මූ මාස් උත්තේ ඊට පස්සේ වෙන්නනො උඹට එදා මට කරපු එකට උඹට හොඳ වැඩක් මෙන්න බලන් උඹ කාපු එක කියලා වෙන්නනො අර බල්ලගේ ඔළුවයි අර හංකඩේයි එතන මොකද වෙන්නේ මොකද වෙන්නේ මම නේද අනෝ එන ඔබ හිතා ගන්න මෙන්න මස් වල ඇති දෙයක් නැහැ ඒ ඔක්කොම මේ හිතත් එක්ක ආපු ගණු දෙනවා මේ යන්නේ දෙලිය දින මොකෙන් වුණත් එකයි. නැත්නම් ඇත්තටම මූ මස් ටිකක් වෙලි වෙලා බලු හංකඩයක් පෙන්නනවා. මේ අපේ ගෙදර බල්ලා මලානේ ඉතින් මේ හැදුවා මේ
කියලා. එදර ඔබට තනියම මොවත්තික් ආගත්ත හැගෙයි. අපෝ කියලා පැත්තකට යයි. මට නම් එබව ජරාව කන්න බෑ. මේ ඔබ එහෙම කරන්නේ නැද්ද? මිත්‍රයක් වහලා තියෙනවා මේ සුඩ. අක්කයි නෝ ලෝකන් අයියෝ ඕක වැන්නනේ වෙලේ අර වීම මම ඇහිඳලා තියෙපි කනකත්. අනේ ඉතින් කාබෙට් එකකුත් තිබ්බ ඒකෙත් පොඩ්ඩක් ගෑවන මම හොදලා තිබ්බ කනකත්. එතන මොකද කරන්නේ? හේද? මම තම්සිකනවා. කියලා අයින් වෙනවා. එතන මොකද කරන්නේ? මේ හොඳට මොකුත් උනේ නැහැ. පොඩි දෙයක් ඔලුවට දැම්ම විතරයි. එතකොට ප්‍රිය මඳුර විතරේ මක්ුණාද? අපි අමුදුර විතරේ වලට පත් වුණා. හරි ලේසි. පොඩ්ඩක් දෘෂ්ටියක් දාන්න විතරයි තේන්නේ. නැගී ඊට පස්සේ ආ එහෙනම් කමන්නේ කාබෙට නම් මං කන්නංගුගෙන් අරන් කණ එක ඇදී. ඔබට මේ අත්දැකීම ඇති. ඔබ යුරෝපේ නෙමෙයි නම් හිටියේ. දීද යාළුවොත් එක්ක සහෝදර සහෝදරියත් එක්ක යහපතින් හිටියන. ඒ වගේ අත්දැකීම් ඇති ඔබට. හැබැයි අපේ ඉස්කෝලේ නම් අපි ඉස්කෝලේ යන කාලේ නම් බත් එකට පොර කාලා විතරේක එක් අරගෙන මුලින්ම කරන්නේ තූ තූ ගාගෙන කෙල ගහනවා ඒකට. ඒක අනිත් එක කියනවා. ඔබ මගේ යාළුවනේ බං. උඹේ කියලා කමන්නේ නැහැ කියලා ඒක උදුරගෙන කනවා. එතකොට ඒ මොකුත් නැහැ. හේදින් යා මම දැන් මේ පිරිමි යාළුව අතරේ වෙන ගනුදෙනුවක් ඒ. කාන්තා යාළුව අතර තමයි ඔය වෙන්නේ නැතුව ඇති. ඒක අපි දන්නේ. කාන්තාව කියලා හිටපු කාලේ මතක නැහැ දැන්. එතකොට බින්දනේ ඔන්න ඔය ආකාරයේ එක එක දෘෂ්ටි මත මේවා වෙනස් වෙන්නේ. එහෙනම් අද කසායකක් අතර දුන්නාට පස්සේ කසායක බොන්න කලින්ම මූණ ඇවුල් වෙන්නේ මොන අපරාධයකටද කියලා හිතලා බලන්න. කසායක තිත්තයි තමයි. ගොඩාක් තිත්තයි නම් ඒක ඉවසන්න බෑ. ඒක කටට ලොකු බලපානවා. ඒක මේ කයට දැනෙන එක. ඒ හැරෙන අපි ලාවට කොත්තමල් ටිකක් හදලා දෙනවා. ඒක බොන්නත් බෑනේ. ඒක මේ දිව පුච්චගෙන යන තරම් තිත්තක් නෙමෙයි තියෙන්නේ. ලාවට හදපු කොත්තමල් ටික. තේ කහට එකක් දෙනවා. බොන්න බෑ. කොෆි එකක් දෙනවා. බොන්න බෑ. ඇයි? අර පැත්තට ඇලිලා. ඒ පැත්තට ඇලිල නිසා මේ කත්තේ ගැටෙනවා. නමුත් මේකද අපි අවබෝධ කරගන්න ඕන කාරණාව තමයි ওই දෙකෙන් එන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන. ওই දෙකෙන් එන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන නම්. ඒ දෙකම උදා වෙලා වැය වෙලා යනවනම් ඒ දෙකටම උදා වෙලා වැය වෙලා යන ඒවට තණ්හ කළොත් පෙළෙනවා දුකටපත් වෙනවා නම් ආස්වාද දෙන්නේ මොනවා කළාද? මොනවා කළත් ආස්වාද දෙන්නේ නැහැ. එහෙනම් පැණිවීමකින් එන පහෙන් ආස්වාද දෙන්නෙත් නැහැ. කොත්තමල්ලියකින් එන පහෙන් ආස්වාද දෙන්නෙත් නැහැ. එහෙනම් එකකින් ආස්වාද දෙනවා නම් දැන් පොඩ්ඩක් බලන්න එපා මොකද කියන්නේ. අන්න ගිහිල්ලා බලනවා. එහෙනම් දැන් දන්නවා ආස්වාද දෙන්නේ කොමක් වුණාම පෙළීමේ නිදහස් වුණා. පෙළීමෙන් නිදහස් වුණාම නම් ආස්වාදින්නේ දැන් බලන පෙළුණේයි කියලා. පෙළුණේයි කියලා බලනකොට මොකක්ද? තණ්හා කරපු නිසා. තණ්හාකලයේ කියලා බලනවා. ආස්වාදයි සපයි සාරයි කියලා ගත්ත නිසා. ඔන්න දැන් මන්න කොටු කරගත්තා. අයිනකට හේතු කරගත්තා. දැන් අයින් යන්නේ මනට හොම්බට දෙකක්. දැන් අහනවා. හා කියනවා බලන්න. මේක ආස්වාදයි කියලා ගත්තේ මොන පදනමක් උඩද? එතකොට ඉතින් මන්නේ කියන්නේ බ ගන්න වෙනුනේ නේ? ඇයි කියා ගන්න දෙයක් නැහැ. ඇයි ඔබගේ සේවකයයි ඔබ ගා බ ගා හිටියේ නැද්ද? කියා ගන්න විදියක් නැතුව. ඇයි තනිකර බොරුවක් මුලාවක් නේ කරගත්තේ? එනහන මොන පදනමද? තමයි කියන පදනම කියනවා. අන්න ඒක අහනකොට පින්වදෙනි දැන් මනට කියා ගන්න දෙයක් නැහැ. මොකද මනට එතෙන්දී ඔප්පු කරන්නකෝ. හා උදා වෙලා වැ වෙලා යන එකක් කියන්නේ ඔය කිව්වේ. දැන් තණ්හකල මොකද වෙන්නේ? පෙළිනව දුකටපත් වෙනවනේ. මොනවා කළාම ආස්වාද දෙන්නේ? මොනවා කළත් දෙන්නේ නැහැ. එහෙනම් මොන පදනමක් යටතේද ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්තේ? ආයි අහනවා. දැන් මනට කට උත්තර නැහැ. දැන් මන සද්ද නැති ඉන්නවා. ඒක තමයි වැරදුණා නේද? වැරදුණා. වැරදිලා දැන් මොකද කරගත්තේ? දැන් ඔළුව රිදෙනවා මගේ. කොන්ද රිදෙනවා මගේ. කකුලක් නැහැ මට. මිනිස්සු මට ගහනවා. නින්දා කරනවා. අම්මා මැරුණා ඊයේ. පොඩි දෙයක්ද කරලා තියෙන්නේ? මාස 10ක් අම්මගේ බඩේ හිටියා. ගන්ධබ්බේ වෙල හිටියා අවුරුදු ගානක්. සතර පය දැක් අවුරුදු මම අද්බැව් ගානක්. සතර පුරාටම වැඩි හිටියා සතර පය හිටියේ. දැන් කියන්නේ පොඩ්ඩක් වැරදුනා කියලා පොඩ්ඩ නෙමෙයි වැරදිලා තියෙන්නේ.
ඔය විදිහට බයිනවා මනට බයිනවා කියන්නේ මොකද්ද බහෙන් අයිනවට අනුම් පද කියන්නේ ඒකට තමයි අනුම් පද කියන්නේ පිහිය විසි කරනවා එනෙන්න පස්සේ බයිනවා කියන්නේ එමෙම අයිනවා දෙකම එකයි අන්තිම ඉතින් අනුම් පද පදෙන් අයිනවා බනිනවා කියන්නේ බහෙන් අයිනවා ඉතින් බයින කරන්න ඕනේ කාටද තමන්ට හොඳට මතක තියාගන්න ලෝක සත්‍යයෙන් බයින් යන්න එපා ඒක අපිට අදාළ කරනවන්නේ නෙමෙයි ලෝක සත්‍යයේ තාත්තා ලෝක සත්‍යව හදයි ඔබට තියෙන ඔබ හදාගන්න ඉතින් හම්බුනොත් තව කෙනෙකුට යහපතක් කරන්න ඒ හැරෙන් තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩේ කරගන්න නැත්නම් ඔලු කට නැතුව තමයි ඉතුරු ටික කරගන්නේ ලෝකයට බයින් ගිහිල්ලා තමන්ගේ වැඩේ ඒක දාගන්න එකට තමන්ගේ වැඩේම එකට දාගන්න හැමතිස්සෙම බලන්න දැන් ඔබගේ දරුවා සමහර දැන් දහමන්න නැතුව ඇති එහෙනම් මොකද කරන්නේ ඒක යන දුක වෙයි ඉන්න ඒකද තමන්ගේ වැඩේ කරගන්න එක හරකෙක් හිටියම මන්ද මුළු පවුලටම ඔබ හරකෙක් වෙන්න ඕනේ ඒකද තමන්ගේ අයියා මල්ලි මේ කවුරුත් දහමන්න ලැබි නැහැ ඔක්කොම බයිනවා මේකට ඒ මන්ට හරි දුකයි ඒක හ්ම් ඒක දැන් හිතේ තින්නේ තියෙන්නේ එක්කෝසේ ඉපදিলাත් මුන්ට මේක තේරුම් ගන්න බැරි නා මේ සසර කියන්නේ මොන තරම් භයානක එකක්ද මන්නම් වහ වහ මෙතනින් නිදහස් වෙන්න ඔය තැනටම කටයුතු කරගන්න මොඩ වෙන්නේ නැතුව එන අර තැඟවල දිනෙන් දින හොද්දට බයින්න මන්නට බැලලා 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 කේන්ති ආරන්ද බයින්න ඕන එතන මොඩ නැහැ නේ කවුරු මේක තේරුම් කරන්නයි බයින්නේ බහින් ඇනගෙන යනවා ඉතින් ආයෙ නම මුලට දැන් එන වෙන එක ඔන්න ආපහු ගන්න ඔය ආපහු ගිහිල්ලා ඉනෝ ආයෙ නෝ ආයෙල සිහි කළා ආපහු යනවා දැන් ඔබ හිතන්න තියෙන දේ ඔය වගේ 100ක් 10000ක් කළොත් එහෙන මොකද වෙන්නේ හරියටම ඔබට මේක කරන්න පුළුවන් මන මට්ටු එනවා අනිවාර්යෙන් මට්ටු වෙනවා කියන්නේ. ඉතින් මට්ටු වෙන්න බව තථාගතයන් වහන්සේ දේශනා කළාම තියෙනවනේ. ඒක හැමදේ කරන්නයි නැතිකම තියෙන්නේ මේ. ඉතින් ඔබ කවුරුහරි එක්කෙනෙක් කරන්න. එක්කෙනෙක් කළා පෙන්වන්න නිතයට. මම කළා මෙන්න උනා. හොඳට බලන්න ඕක තමයි මේකෙන්ද නියෝනිසෝ මනසිකාර කරනවා කියන්නේ. ඔතන තමයි මේ වැඩේ තියෙන්නේ. තණ්හාවයි නෙමෙයි වැඩේ තියෙන්නේ. තණ්හාව කියන්නේ පිංගුදෙනි ප්‍රතිඵලය. තණ්හා වෙන එක නතර කරන්න බෑ පින්වදෙනි. ප්‍රියයි මధుරයි කියලා හිතුනොත් එහෙම. ප්‍රියයි මధుරයි කියලා හිතෙනවා ඒ තණ්හා කරන්නේ නැතුව ඉන්නවා. එහෙම පුළුවන්ද කරන්න? එහෙම කරන්න බෑ. ප්‍රියයි මధుරයි කියලා හිතෙච්ච ගම තණ්හා වෙනවා. අවිද්‍යාව තියෙනවා නම් තණ්හාව හට ගන්න. ඒකයි කතා දෙකක් නැහැ. එහෙනම් ගිහලා එතන තමයි හැමදේම ගහන්න ඕනේ. දැන් ඔබ ඉස්සරහට තියෙන නිල් පාටයි කොළ පාටයි. දැන් මොකද කරන්නේ? ඔබ කැමති නිල් පාට. නේ? කොළ පාටට ඔබ කැමති නේද? නිල් පාටට කැමති. දැන් කල්පනා කරලා බලන්න ඔය දෙකෙන් මොනවද එන්නේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ඔය දෙකම උදා වෙලා වැය වෙලා යනවා. ඔය දෙකම පෙළෙනසුලිය දුක් දෙනසුලිය අසාරයි. හොඳට අවබෝධයට ගන්න මේක මේ වචන තුන. පෙළෙනසුලිය දුක් දෙනසුලිය අසාරයි. ඕක හොඳටම ඔළුවට ගන්න පුළුවන් නම් එකපාරම ඕකෙන් ගහලා දෙන්න හැකියි. මොකද ඒක ඇතුලේ තියෙන උදා වෙලා වැය වෙලා යනකොට තණ්හකලොත් පෙළෙනව අදුකටපත් වෙනවා. ඒක නිසා මේක පෙළෙනසුලිය දුක් දෙනසුලිය කොච්චර අතුරු කළත් ආසාවද ගන්න බෑ. එහෙනම් කිසිම සාරයක් තියෙන එකක් නෙමෙයි හිස්සුව අබොල්ලුව අසාරුව කර නැත්තා. මේක හොඳට වැටහෙනවා. ඔය අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන වචන තුන ඇතුලේ ඔය ටික තියෙනවා මේ වෙනදේ ඔක්කොම. ඒක හොඳට ඔළුවට ඇදිලා තියෙනවා නේද? ඒකෙම දමල ගැවෙන්නේ. ඒක කියන්නේ හොඳ ආයුධය හදාගන්න එක. අද යටියේ තෝමරේ හදාගන්න. දමල ගහපු ගමන් කැපි කැපි යන්න. තිවුණු ප්‍රඥාව හදාගන්න. තිවුණු ප්‍රඥාව හදාගෙන ප්‍රඥා ආයුධෙන් යුද්ධය කරන්න. යෝධේ තමාරං පඤ්ඤා ආයුධේන
ප්‍රඥා යුදයෙන් පංච මාරයෙන් සමග යුද්ධය කරන්න. ඔබට පුළුවන් පින්වතුනි මේක කරන්න. වීරිය වඩන්න. ඔබට මේක කරන්න පුළුවන්. පොඩි කාලේම පින්වතුනි වස්සට බැඳ ඔබ ලොකු වෙලා නාහය විදලා ගොන් කරත්තෙට දැම්මනේ. එදා ඉඳලාද මේ වෙනකම් ඔබට ගොන් කරත්තය අදින්න පුළුවන් වුණා නම් නිවන් දකින්න බැරි වෙන්නේ නැහැ. ඔබ හොඳටම දන්නවනේ පින්වද. ඔබ ගොන් කරත්තයක් අදින වැඩි හරියක් මෙතන ඉන්නේ. ගොන් කරත්තයක් අදින එන්ජින් ටිකක්නේ. මම නම කියන්නේ නැතුව ඉන්නවා හිතරි දෙන්නේ. ගොන් කරත්තේ එන්ජින් මොකද්ද කියලා ඔබ දන්නවනේ. එහෙම හිතාගත්තාම ඇති දැනට. ඔබ හොඳටම දන්නවනේ ඔබ උදේ ඉඳලා රෑ වෙනකම් මොකද්ද කළේ කියලා ඔබගේ ජීවිතේ. ඔබ හොඳටම දන්නවනේ කොච්චර තාඩන පීඩන මැද්දේද ඔබ ජීවත් වුනේ කියලා. ඔබ හොඳටම දන්නවනේ මිනිස්සු ඔබට කොච්චර ගැරහුවද කියලා. මිනිස්සු ඔබ රස්සාව කරන්න යනකොට මේ හැම තැනදීම ඔබට කොච්චර නිନ୍ଦා පහස කළාද? දරු මල්ලෝ හදාගෙන ඔබ කොච්චර දුක් විඳද? දරුව බඩේ ඉල්ලගෙන කොච්චර දුක් විඳද? ඒ ඔක්කොම ඔබ දන්නවනේ. ඒ ඔක්කොම කළා. අද මෙතන දෙන්නත් ඔබට වීරිය තිබුණා නෙවෙයි නේද? එහෙනම් නිවන පූර්ණ කරගන්න වීරියක් නැති වෙන හේතුවක් නැහැ. ඒකම ඔබට කියන ඔබට මේක කරන්න පුළුවන්. අතාරින්න එපා වීරිය. මැරෙන්න ඕන මෙන්න හරි මම මේක කරගන්නවා කියලා මහා අදිස්ථානෙට එන්න. මොකද කය වෙහෙසලා නෙමෙයි මේක කරන්න තියෙන්නේ හිත වෙහෙසලා. පුළුවන් තරම් වැටෙන්න පින්විතනේ මානසිකාරයට. දැන් මං කියන්නත් කලින් මානසිකාරයට වැටිලා ඉන්නවා කට්ටිය. බෙල්ලත් කඩා වැටිලා. කමක් නැහැ. හැරිච්ච වෙලාව ගහගනේ. මමද මොකක් කියන්නේ? මං කියන්නේ වයසකයි නිදාගත්තට මම මොකක් කියන්නේ? නැහැ හැබැයි පින්විතනේ සමහර වයසකයි ඉන්නවා. හොඳට මතක තියාගන්න. මෙතන ඉන්න තරුණ අයට බෑ පින්විත මේ වීර්යය වඩන්න. තමක වයසක කාන්තාවේ ඉන්නවා. තරුණ පිරිමි ළමයෙකුට බැරි තරමේ මහා වීරයක් වඩනවා. මේ කරගන්න. මං කියන්නේ ඔබට මේ කරන්න පුළුවන්. ඔබ කරන්න. කරන්න පුළුවන්. බැරි එකක් වෙන්න විදියක් නැහැ. මේ බුද්ධ ශාසනය වඳ නැහැ. බැරි බැරි ගාතේ කරන්න. දැන් ළමයා බඩේ ඉල්ලන් හිටියේ බැරි බැරි ගාතේද පුළුවන් පුළුවන් ගාතේද? ඈ කියන්න බෑ. ඈ පුළුවන් පුළුවන් ගාතේ දෙල්ලන් හිටියේ? නැහැ. බැරි බැරි ගාතේ ඉල්ලන් හිටියේ. මතක් කරගන්න ඔබේ ජීවිතේ කොච්චර දුක් විඳ මිනිස්සුද වෙන්නේද? ඔබට කොච්චර වීරයක් තිබුණාද? ඔබ වැඩටත් ගියේ. ඔය ළමයා බඩේ ඉල්ලගෙන. කොච්චර වීරියක් තිබිච්ච මිනිස්සුද? ඔබට පුළුවන්. වීරිය කරන්න හැම කෙනාම. අනිත් ඒ ඔක්කොම දාන්න පැත්තකට තියන. ඒ කියන්නේ ඔය වෛරය. කෝප ගන්න වැඩ පිළිවෙල. ඔය ඔක්කොම බාලාන්සේ වැඩ. ඒ ඔක්කොම දාන්න පැත්තකට. මේ එහා පැත්තේ කියලා ඉඩන් අඩුවකට කෑ ගහන කුණු හරුප කියනවා. දාන්න පැත්තකට. ඒ ඊට වඩා ලොකු වැඩක් මේ ඔබට තියෙන්නේ කරන්න. මේ ඌ බාලාන්ත වැඩක් කරනවා. එහා පැත්තේ ගෙදර එක ඇවිල්ලා හන අතුරු මිතුරු දඹ දිතුරු කරමු ආච්චියම් මේ කියලා අහනවා. ඒ ඌ ඇවිල්ලා හන ඒක. කාගෙන්? ආච්චියම් මේ. දැන් අවුරුදු 70ක් විතරනේ ඒක කළා. ඒවට නැඹුරු වෙන්න එපා පොඩ්ඩක්. ඒ බාලාන්ත වැඩ ඔක්කොම අතනද. ගෙදර පුතා කෑ ගහනවා අම්මට. දැන් අම්ම මේ නිවන් දකින්න ඇවිල්ලා ඉන්නේ. මොකද කරන්නේ? කෑ ගහන්න නෙමෙයි මේ පොළු පාර ගැහුවා කමන්නේ ඔබට යන්තම් කෙනෙක් හිට ගන්න පුළුවන් වුණොත් මම ඒක කරගන්නම්. මම ඕන එකක් කරගන්නේ මට. නැත්නම් මෙතන බලන්නක හඳුන්නේ මට ලොකු ප්‍රශ්න නෑ අපේ පුතා අපේ හඳුන්නේ මට ගානවා නෑ හඳුන්නේ. ඔයගොල්ලෝ මට ඇවිල්ලා කියන්න මොකක්ද දන්නවද? ස්වාමීන් වහන්සේ අපේ මුණුපුරා මට අතුරු මිතුරු දඹ දිවිතුරු කරන්න කතා කරනවානේ. අතහැරලා දාන්න. ඕවා ඔක්කොම. ඔබ ඇවිල්ලා ඉන්නේ PhD එක කරන්න පින්නද? එහෙනම් අතුරු මිතුරු දඹ දිවිතුරු කරලා හරියන්නේ නැහැ දැන්.
ඔක්කොම තුච්ච නින්දෙත වැඩ පාප ධර්මයන් ඔක්කොම අයින් කරලා දාන්න වෙන වැඩක් ඇතිව නෙමෙයි ඒවා දැන් මේව අවබෝධය වෙන වෙන අනිත් එකක එක දැක්කා කියලා අනේ මට මේක දිනවන නම් මුට නොවි මට වුණාන ඕ හිතෙනවද දැන් මට වෙලා මොනවද කරන්න තියෙන්නේ ඒකට සුවිප් එක ගැදෙන්නේ නැතුව මට සුවිප් එක ගැදුනා නේද දැන් මොකක් කරන්නද සුවිප් එක ගැදිලා හරි සට්ටු පහක් ගියා ගෙව ඊට පස්සේ මම කාර් දෙකක් ගෙනවද හා තව නෝන කෙනෙක් ගෙනවා හා සල්ලි දීලා තව වෙනම නෝන කෙනෙක් මෙන්නමත් තියාගත්තා හා තව දැන් ඔය හැමදැනකම මොනවද කරන්නේ ආස්වාද ගන්න නේ ආස්වාද ගන්න මොකද කරන්න ඕනේ ඉතල පෙලෙන්න ඕනේ පෙලිලා අවිසංකාර කරන්න ඕනේ ඊට පස්සේ පෙලීමෙන් නිදහස් වෙන්න පුළුවන් එතකොට ආස්වාදයි ඉත වැඩක් තියනද ඔකේ ඔකයි ඔබ හිතන්නේ තියෙන්නේ එහෙනම් ඉතින් මොකටද යන්නේ යාට නොවි මට වියා මොනව හිතන්නේද ඔකේ තරහක් හැදෙනවා යාට ඕක මට මෙහෙම කළා ඔය බාලන්ස් වැඩ අතහැරලා දානකො කිසිම වැඩක නැති දේවල් ඔය ඔක්කොම ඒ ඔක්කොම අතහැරලා දාලා පිටින් දැන් ඔබට තියෙන ටාගට් එක ගන්න ටාගට් එක තමයි මේ එන එන දෙයට වෙඩි තියා ගන්න එක ඕක තමයි ඔබ විසින් කරන්න ඕනේ දැන් ඉතින් මේක කරන්න පුළුවන් මොන්දර මතක තියාගන්න මේක අවබෝධයි නම් විතරයි නැත්තම් මේක කරන්න බෑ මේ දහම අවබෝධ වෙලා ඉන්න එපා ඔකොටම කලින් ඒක අවබෝධයි නම් තමයි ඔබට මේ කියන එක කරන්න පුළුවන් ඒ ඔබට එකපාර සිතුවිල්ලක් එනවා මොකක් හරහද එන්නේ රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ ඒ ආපු සිතුවිල්ල කොහොමද ඔබට ආසාද වෙන්නේ එහෙම සිතුවිල්ලක් තියෙන බුලඳ ආසාදයක ඈ ඔබට යමක් හිතෙනවා ඒක හරි ආසාදයි තව එකක් හිතනවා ඒක හරි අප්පිරියයි නෑ එහෙම වෙන්න පුළුවන්. එක හිතුව එකක් හිතනකොට ආස්වාදේ අනික හිතනකොට අපිරිය. එහෙම හිතෙන්න පුළුවන්. එහෙම හිතෙන්නව බෑ. එහෙනම් ප්‍රශ්නේ යන්නේ බෙන් ඉඳන්. මේන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආස්වාදයි. මේන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආස්වාද නැහැ. ඒක කොහොමද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පෙළෙන තුල දුක් වෙන සුළු ආසාරයි. හිස් දෙයක් බොල් දෙයක් අසාර දෙයක් හර නැති දෙයක් ඔන්නටි හොඳට තේරුම් ගන්න. එහෙනම් විගඳනේ මොන සිතුවිල්ල ආවත් ඔය එන්නේ මොකක්ද? හිස් දෙයක් බොල් දෙයක් අසාර දෙයක් හර නැති දෙයක් අනිච්ච දුක් අනත් වෙච්ච දෙයක් පෙළෙන සුළු දුක් දෙන සුළු අසාර දෙයක් එහෙනම් ඊ ආවේ මොකක්ද? පෙළෙන සුළු දුක් දෙන සුළු අසාර දෙයක් දැන් එන්නේ මොකක්ද? පෙළෙන සුළු දුක් දෙන සුළු අසාර දෙයක් හෙට එන්නේ මොකක්ද? පෙන්නසළු දුක් දෙන සළු අසාර දෙයක් ඔන්න ඒ පිළිබඳ මන අවබෝධයට ආපු කෙනාට පිංගුතනේ ඊයේ ආහු පහගෙන කලකිරෙනවා දැන් ආහු දැන් එන පහට මුලා වෙන්නේ නැතුව ඉන්නවා අනාගතේ එන පහගෙන බලාපොරොත්තු නැතුව ඉන්නවා එදා හෙට එන ඉන්නේ මොකද පෙන්නසළු දුක් දෙන සළු අසාර දෙයන්නේ වෙන මොකද දෙන්නේ තියෙන්නේ ඉතින් මේක කිව්ව පමණින් තේරෙන්නේ නැහැ මානසික කාර්යයටම ගන්න ඕනේ පුළුවන් තරම් මනත් එක්ක හැපිලා මන්ට මේක තේරුම් කරන්න. මන ඔය කියන தත්ත්වේ දරාගෙන ඉන්නේ. කවද ඉඳලාද? සසර පටන් ගත්ත දවසේ ඉඳලා. මතකයි ගිය සතියේ අපි කතා කළා. ගැව්වා යකාට මොකද්ද? කටුව. කටුව ගහලා දැම්මේ. දැන් ගිය සතියේ මේ දේශනාව අහලා නැද්ද කට්ටිය? අහන්න ඕනේ කොහමද? නැත්තයිද වැඩක් නැහැ නේ. යකාට කටුව ගහලා දැම්මා. කටුව ගහනකොට කිව්ව මන්ත්‍රය මොකද්ද? ඈ ආස්වාදයි සැපයි. සාරය කිව්වා ගැහුවා කටුව දැම්මා. දැන් ඉතින් ඔය කටුව ගලව ගන්න තමයි ඕනේ. හුනියමට යකා එන හැටි නේ කිව්වේ. හුනියමට යකා ගෙනලි වෙලා දැන් ඔබේ ගෙදරට නම් එවන්න ඕනේ කියනවා. මූ තමයි ඔබගේ අම්මව මැරුවේ, තාත්තව මැරුවේ, ආච්චිව මැරුවේ, සීයාව මැරුවේ. ඔබට එදා වද දුන්නේ ඔක්කොම කලේ මූ තමයි. මූව නම් විනාශ කරන්න ඕනේ ඔබ කොහොමද?
කියලා නංගන් ඔක්කොම කියලා වෙලා මොකද කරන්නේ? අරක බ්‍රේන් වොෂ් කරලා ගහනවා කටුව. කියලා මොනවා හරි දීකින් දාන වතට. දැන් හරි. දැන් අමනුෂයා. තමන්ගේ වැඩක් මේ කරන්නේ. තමන්ගේ පවුලේ අය මැරුවට පලිගන්න මේ ඇදෙලෙන්නේ. අමනුෂයා හිතේ මේ ගෙදර අය තමයි මේ. එයාගේ පවුලේ අය මැරුවේ කියලා. මොකද අරයාගේ එන්නගෙන බ්‍රේන් වොෂ් කළා. ඔබගේ ඔබවත් මේ සසලට අතැලිය ඔන්න ඔය විදිහට. මේ වේ දේවල් තියෙනවා. ආස්වාදයි සැපයි සාරයි, ආස්වාදයි සැපයි සාරයි, ආස්වාදයි සැපයි සාරගේ චක්කල යන කට්ටේ. දැන් හරි. එතන දැම්ම සසරට. දෙයදාපට මොකක්ද කිය කියාවේ? ආස්වාදයි සැපයි සාරයි, ආස්වාදයි සැපයි සාරයි, ආස්වාදයි සැපයි සාරයි. මොනව කරන්න ගියත් ආස්වාදයි සැපයි සාරයි තමයි කිය කියාවේ. බලන්න ඔබ කට ඇරලා වචන 10ක් කිව්වොත් ඔය වචන 10න් 8කවත් අඩුම තරමේ තියෙන මොකද්ද? ආස්වාදයි සැපයි සාරයි. මම යනකොට ලොකු ගෙයක් දැක්ක හරි ෂෝක් අනේ ඒකේ. ඔය කියප හැම වචනයක් ඇතුලේ මොනවද තියෙනවද? ආස්වාදයි සැපයි සාරයි. මම කන්ට ගහලා තියෙන්නේ ඒකට මේකට. ඉතින් බ්‍රේන් වොෂ් කළා ඇත්ත නෙමෙයි. බොරු කියලා කට්ට ගැහුවේ. ඉතින් දැන් තථාගතයන් වහන්සේගේ ශාසනය ඇතුලේ විතරයි ඔය කට්ට ගලව ගන්න පුළුවන්. කට්ට ගලව ගත්තා නම් බින්දනේ. එතනින්ම වැඩ ඉවරයි. කට්ට ගලව ගන්න බැරි වුණා. ඉතින් දිගටම ඔය වැඩේ කර කර ඉස්සරහට යන්න වෙනවා. යයි සාසනයක් හම්බ වෙනවා කියන එක ලේසි වැඩක් නෑ. ඒකයි මම ඔබට කියන්නේ. මහා භයංකර අවස්ථාවක ඔබ තීරු දෙනා ඉන්නේ. මේ පාර මේ සතර අපායද නොගියත් පින්වදෙනි කට්ට ගහව ගන්න බැරි වුණොත් එහෙම. තව ඉවරයි.